අයිබන් සුබ දවසක් විසුර ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි. අපි මේ මොහොතේ වැඳි සිටින්නේ මහනුවර සහස් උයන පරිශ්‍රයේ. මේ ස්ථානයේ අද පැවැත්වෙනවා අද හෙට සහ අනිද්දා දිනවල ආහාර ටූලලක් ප්‍රදර්ශනයක්. ඉතින් ඒ ප්‍රදර්ශන භූමියේ ඉඩම්මා කෘෂිකර්ම ප්‍රසංස්කරණ ව්‍යාපාරයේ කුටිය තමයි අපි රැඳී සිටින්නේ මේ වෙලාවේ. ඉතින් අපි හිතුවා මේ ආහාර පිළිබඳව ඇයි අද ප්‍රදර්ශනයක් කරන්න පවත්වන්න සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණේ. එතකොට අපි දකිනවා විවිධ මාධ්‍ය වලින් ලංකාවේ සාගින්න සම්බන්ධ පෝෂණය ගැන නැවත නැවත අපි දකිනවා. ඉතින් ඇයි එහෙම තත්ත්වයක් ලංකාවට උදා වුණේ කියන කාරණේ එක්ක අපි හිතුවා ටිකක් වෙනස් විදියට සාකච්ඡාවක් කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි ඇත්තටම අපිත් එක්ක මේ මොහොතේ ඉන්නවා ලලිත් අබේසිංහ මහත්මයා. මම හිතන්නේ බොහෝ දෙනෙකුට ලලිත් අබේසිංහ මහත්මයා හඳුන්වා දිය යුතු නැහැ. නමුත් අපි නොදන්නා කෙනෙක් ඉන්නවා නම් දැනගැනීම සඳහා මම කැමතියි. ඒතුව ඇත්තටම සමාජ ක්‍රියාකාරිකයෙක්, ලේකකෙක්, මතවාදීමේ වශයෙන් මේ සමාජයට යම් යම් අදහස් මතවාද ගෙන යන්නේ හැටියට අපි හිතන්න පුළුවන්. එකම මම හිතන්නේ එතුමාගේ ශිෂ්‍ය කාලයේ සිටම මේ සමාජය වඩා හොඳ තැනකට, නිවැරදි තැනකට ගෙනියන්න ඕනෑයි කියමින් අරගල කරපු කෙනෙක්. ඒ නිසා අතිශයින් වැදගත් මේ මොහොතේ එතුමා මේ සම්බන්ධයෙන් කල්පනා කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි විසුරට ආයිබෝන් කියලා ඔබ පිළිගන්න. ආයිබෝන් රයි. හොඳයි ලලිත් අබේසිංහ මහත්මයා, මම කැමති මේ වෙලාවේ අපි සාගින්න සම්බන්ධ පෝෂණය ගැන ගොඩක් කතා කරනවා. ඇයි අපිට එහෙම වුනේ? මම හිතන්නේ රෝයි මේකට මේ ප්‍රදේශයක් හැටියට ගන්නට පුළුවන්. දැන් අද ඕගොල්ලෝ මම හිතන්නේ කොළඹ ඉඳලා එන්නේ ඇත්තේ නුවරට. නුවරට එනකොට මම හිතන්නේ ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන ඉතාලම වැදගත් ස්ථානයකට, දල වශයෙන් නුවර මාතලේ ප්‍රදේශයේ ලංකාවේ මැද. දැන් ඕගොල්ලන්ට එනකොට තේරෙනවා ඇති මේ ලංකාව ස්වභාව සම්පත්වලින්, ආහාරය හා සම්බන්ධ සියලුම සම්පත්වලින්, දේශගුණය, පස, භූෂමතා, වැස්ස, අවුව, ඒ සියලුම දේවල් වලින් මං හිතන්නේ බොහොම ආඩ්‍ය එකක්. එතකොට එවැනි ආඩ්‍ය රටක් මේ ආහාර පිළිබඳව අර්බුදයක් ඇවිල්ලා මුළු ලංකාවම බංකොලොත් තත්ත්වයකට පත් වෙනවා කියන එකේ පිටිපස්සේ තියෙන කතාවක්. මෙවැනි රටක් බංකොලොත් කරන්නත් හරි අමාරුයි. ඒ කියන්නේ ඒ තරම් ස්වභාවික සම්පත් වලින් ගහන රටක්. එතකොට දැන් මම හිතන්නේ ලෝකයේ මේ වගේ රටක් නැහැ. ලෝකයේ මේ වගේ රටක් නැහැ කියලා කියන්නේ ආහාර සම්බන්ධයෙන් ගත්තොත් ලංකාව ඉතාම කුඩා දිවයිනක්. නමුත් ඒ දිවයිනේ මැද තියෙනවා කඳුකරයක්. ඒ කඳුකරේ නිසාම ලංකාවට වාසනාව ලැබෙනවා මුළු වර්ෂය පුරා ලංකාවේ කොහාට හරි වර්ෂාපතනය ලැබීමේ වාසනාව අපිට ලැබිලා තියෙනවා. ඒකම කඳුකරේ පිහිටීම නිසාම මේ මෝසම් සුළං දෙකටම අහු වෙන්නේ නැති කලාපයක් වෙනවා, ශුෂ්ක කලාපයක් හැටියට. එවැනි ශුෂ්ක කලාප දෙකක් අපිට තියෙනවා. ඒතකොට ලංකාවේ මැද කඳුකරයක් පිහිටා තිබීම නිසා මම හිතන්නේ ලෝකේ කිසිම රටක් නැහැ ඒ රටේ සතර දිග්භාගයට ගංගා ගලා යන කඳුකරේ සිට. දැන් ඒ වගේ ගංගා 123ක් ගලා යනවා. එතකොට ඊට පස්සේ ලංකාව වටේ මුහුදක් තියෙනවා. එතකොට මේ මුහුදු ප්‍රමාණය ලංකාවේ භූමි ප්‍රමාණයට වැඩිය වැඩි. රයිට්. ඒ කියන්නේ කිලෝමීටර් 200ක් තියෙනවා. එතකොට මම හිතන්නේ මුහුද ගත්තත්, භූමිය ගත්තත්, මේක දේශුණේ ගත්තත්, පස ගත්තත්, ඒ සියුනම දේවල් ලංකාවේ ආහාර අහේනියක් ඇතිකරන්න කිසිම හේතුවක් නෙවෙයි. ඇත්තර මේ වඩා අනිත් පැතර කියනවා නම් ලංකාව ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ මහඟු රටක් හැටියට තමයි අපිට ලංකාව සලකන්නට පුළුවන්. ඒතර අපිට සලකා බලන්න පුළුවන් රෝ ඇත්තටම මේ වෙනකොට සාගින්නෙන් මිනිස්සු පෙළෙනවා නම්, මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම්, ආහාර ලබා ගැනීම මහා අර්බුදයක් බවට එකල පත් වෙලා තියෙනවා නම් මේකේ තව යට කාරණා ගොඩක් ඇති. මිනිසුන්ට පේන්නේ නැති යට කාරණා ගොඩක් ඇති. ඒකෝර අපි ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරොත් මම හිතන්නේ අපිට මේකට උත්තරේ හොයාගන්නට පුළුවන් වෙයි. දැන් ඔබ කියන්නේ මේ පේන දෙයට එහා ගිය කාරණා ගොඩක් තියෙනවා. දැන් ඔබ සෞන්දර්යය ගැන කතා කරා, මේකේ තියෙන සම්පත් ප්‍රමාණය ගැන කතා කරනවා. ඒතොර එහෙම තියෙනකොටත්, ඒතොර ඔබ මතු කරන්නේ එහෙම තියෙනකොටත් ඇයි අපිට මෙහෙම වුනේ කියලා. ඒතොර ඔබට පැහැදිලි කරන්න පුළුවන් ද මේ යට කාරණේ මොකක්ද? ඇත්ත මේ කාරණා මොනවද? ඔව්. දැන් ඇත්තටම මේක ඉතාම පැහැදිලි. ඉතාම පැහැදිලි කියලා කියන්නේ ලංකාව මේ තරම් ආහාර අහේනියකින්
අහිනියකට පත්වෙච්ච කාල සීමාවක් අපි ඉතිහාසයේ දැකලා නැහැ. ඒකට හේතුව තමයි පළවෙනි එක තමයි රෝහි අපේ ආහාර පුරුදු ආහාර රටාව. දැන් ලංකාවේ තියෙනවා මං හිතන්නේ ආහාරට ගන්නට බැරි දේවල් ඉතාම අඩුයි. ඕනෑම දෙයක් ආහාරට ගන්නට පුළුවන්. එතකොට ඒකේ පෝෂ්‍ය ගුණය දේශීයත්වය ඒ සියලු දෙයකින්ම ආඩිය රටක් තමයි ලංකාව. එතකොට මේකේ මේකයි එහෙනම් අනිත් පැත්තට පෙරලෙන්නේ. අනිත් පැත්තට පෙරලෙන්නේම රොයි මේ සියලු අර්බුදවල සහ අපිට ආහාර ස්වයං පෝෂිතත්වයක් ස්වෛරීත්වයක් සුරක්ෂිතභාවයක් ඇති කරගන්නට බැරි වෙන්න දේශපාලනයක් අදාළ වෙනවා. එතකොට අපි මේ දේශපාලනය ගැන කතා කරොත් අපිට මේක වඩා හොඳින් තේරුම් ගන්නට පුළුවන්. රයි. දැන් අපි දැන් ඇත්තටම දැන් ඔබ සඳහන් කළා අපි අපි මේ මෙවැනි තත්ත්වයකට මුහුණ දීලා නැහැ නමුත් මම හිතන්නේ දෙවි ලෝක යුද්ධ කාලේ බජිර කණ්ඩ සිද්ධ වුණා වගේ එකක් තියෙනවා. ඒකම ජනතාවගේ ඔළුවේ අදහසක් තියෙනවා. එක්තරා ඉතිහාසයක 70 77 වගේ කාලේ පොලිග් වල සිද්ධ වුණා කියලා. නමුත් ඒ තත්ත්වය මේ තත්ත්වය හත්පසින් වෙනස්. හත්පසින්ම වෙනස්. අරක මම හිතන්නේ ඒක මේ බජිර කණ්ඩ සිද්ධ වුණේ ලෝකේම සිද්ධ වෙච්ච කාරණාවක් නිසා. නමුත් 77 කාලේ මම හිතන්නේ මේක සැලසුමක් නිසා සිද්ධ වෙච්ච කාරණා. නමුත් මේක එහෙම තත්ත්වයක් නෙමෙයි. නෑ. මේක අපි තවදුරටත් පැහැදිලි කරගත යුතුයි. එහෙම තත්ත්වයක් නෙමෙයි. මම හරි දේශපාලනය කියලා කිව්වේම දේශපාලනය කියන එකේ ඉතාම සරල වචනේ තමයි බලය කියන්නේ. බලය කාටද තියෙන්නේ? බලය කවුද දරන්නේ? එතකොට මුළු ලෝකයේම බලය තියෙන්නේ, බලය දරන්නේ, බලය අල්ලගෙන ඉන්නේ ප්‍රාග්ධන හිමිකාරීත්වයක් තියෙන මිනිස්සු. රයිට්. එතකොට ප්‍රාග්ධන හිමිකාරයක් තියෙන මිනිස්සු තමයි ලෝකේ පාලනය කරන්නේ. එතකොට දැන් මේ චන්දරව මේවා තියෙනවා කිව්වට කවදාකවත් මේ වගේම පත්වෙන මිනිස්සු ඒ පත්වෙන මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒගොල්ල පෙනී හිටින්නේම ප්‍රාග්ධන හිමිකරුවන් වෙනුවෙන්. එතකොට දැන් ඇත්තටම මේ ආහාර අර්බුදයේ ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි මේ රුදුරු ප්‍රාග්ධන මෙහෙයුම. ඒ රුදුරු ප්‍රාග්ධන මෙහෙයුම ඇති කර ගැනීම සඳහා ඒකේ අති විශාල ලාභයක් ලැබීම සඳහා තව ප්‍රාග්ධනය වැඩි කර ගැනීමේ මෙහෙයුමක් හැටියට තමයි ආහාර අර්බුදය එන්නේ. මම එක ටිකක් පැහැදිලි කරොත් දැන් අපි සරල වශයෙන් ලෝකෙම ගත්තොත් අපි දළ වශයෙන් කිව්වොත් ලෝකයේ ජනගහනයේ බිලියන 8ක් කියලා 7.0 ගණන් තියෙන්නේ 8යි කියලා ලේසියට කිව්වොත් දවසකට රෝයි යනවා අවශ්‍ය වෙනවා බිලියන 24ක් ආහාර වේල. දවසට වේල් 3 ගැගෙන. එතකොට දැන් බිලියන 24ක ආහාර වේල් සැපයීම යම් ආකාරයක ව්‍යාපාරිකයෙක් හෝ සමාගමක් බාර ගත්තොත් ඒගොල්ලන්ට උපයන්නට පුළුවන් ලාභය අති විශාලයි. මොකද මේක කවදාකවත් ඉවර වෙන්නේ නැති වෙළඳාමක්, කවදාකවත් ඉවර වෙන්නේ නැති ලාභයක්, කවදාකවත් ඉවර වෙන්නේ නැති ඉල්ලුමක් හැමදාම සැපයීම වැඩි වෙන්නට අවශ්‍යයි. එතකොට දැන් එහෙම සපයන්නට නම් ඒ සමාගම් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්නට වෙනවා ඒ සමාගම් ග්‍රහණයේ තිබෙන ආහාර පද්ධතිය මිනිසුන්ට හඳුන්වා දීලා දේශීය වශයෙන්, ජාතික වශයෙන් කොහේ හෝ ලෝකේ කොහේ හරි ආහාර රටාවක් තිබ්බනම් ඒක සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. එහෙම නැති කරලා දැම්මොත් පමණයි අපිට අර ව්‍යාපාරිකයට මේවා විකුණ ගන්නට පුළුවන් වෙන්නේ. උදාහරණයක් මම කියන්නම්. ලංකාව පාන් පිටි කාපු රටක් නෙවෙයිනේ. ඔව්. දැන් බලන්න පාන් පිටි මිල වැඩි කරොත් ජන සමාජයේ අති විශාල උද්ඝෝෂණයක් වෙනවා. ඒකේ තේරුම මොකද්ද? දේ වෙනකොට අපි ඒ පාන් පිටි වලට, තිරිඟු පිටි වලට ඇබ්බැහි වෙලා ඉවරයි. හැබැයි තිරිඟු කියලා කියන්නේ ලංකාවේ හැදෙන ලංකාවට ආවෙනික භෝගයක් නෙවෙයි. ඔව්. හැබැයි පිෂ්ඨ ජාතුව ලබා ගැනීම සඳහා ඕනෑතරම් ද්‍රව්‍ය අපේ ලංකාවේ තියෙනවා. එතකොට මේ ආහාර පුරුද්ද විතන් කිරීම මේ ව්‍යාපාරික ප්‍රජාවකගේ මූලික අපේක්ෂාව. ඒක කිරීම සඳහා තමයි මේ සියලුම දේවල් කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ නවපරපුරේ ආහාර සංස්කෘතිය සහ ආහාර රටාව ගත්තොත් රෝයි මං හිතන්නේ අපි බය වෙන්නට ඕනේ. ඒ බය වෙන්නට ඕනේ කියන තේරුම මොකක්ද? ඒගොල්ලෝ ගන්න ආහාර ප්‍රමාණය වැඩි ප්‍රතිශතයක් පිටරටින් ගෙන්නන්නට ඕන ආහාර. ලංකාවේ ආහාර නෙවෙයි. එතකොට ආහාර පිළිබඳ ගැටලුවක් එනවාමයි. ගැටලුවක් එන්නේ ඇයි? අපේ මේ පරිසරයේ තිබෙන අපි හැමදාම පුරුදු අපිට කිසිම හිගයක් නැතුව තිබ්බ ආහාර අපි අයින් කරලා අපිට හිගයක් තියෙන මිල වැඩි
පිටරට වලින් ගෙන්නන කාගේ හෝ වෙන කාගේදෝ පාලනයක් යටතේ තියෙන ආහාර රටාවකට අපි පුරුදු වෙනවා. එතකොට මේක තමයි මේකේ තියෙන දේශපාලනය. මේක තමයි මේකේ තියෙන ගැටලුව. එහෙම නැත්නම් ලංකාව වගේ රටක් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බංකොලොත් කරන්නත් සෑහෙන උත්සාහයක් දෙන්නට ඕනේ. ඒක එච්චර අමාරු දෙයක්. එතකොට මං හිතන්නේ අපි මේක තේරුම් ගන්නට අවශ්‍යයි. ලංකාවේ ආහාර ප්‍රශ්නය කියලා කියන්නේ හුදු මේ දැන් මන්දපෝෂණය වැඩි වුණා සාගින්නක් ඇති වුණා කියන කාරණයට වඩා ඇතුළට ගිය ගැඹුරට ගිය ප්‍රශ්නයක්. එතකොට දැන් ඒකේ මේ පිළියම හැටියට ඇත්තටම අපිට යෝජනා කරන්න තියෙන්නේ මොකද්ද? දැන් රෝ ඉතිහාසය ගත්තාම ඕනෑම ජනාවාසයක් සමාජයක් ඇති වෙන්නේ ඒ ජනාවාසයට සමාජයට ආහාර සපයා ගැනීමේ පුළුවන්කාරකම තියෙන තැන්වල. ඒක තමයි ජනාවාස ඇතිවීමේ ප්‍රධාන සාධකය. එතකොට වෙන්නේ මොකද්ද? එතකොට දැන් ලංකාවේ ජනාවාස ඇති වෙලා තියෙන්නේ අපිට රිසිසේ ප්‍රමාණවත් පරිදි පෝෂදායක ලෙස ජීවිතය සම්පූර්ණයෙන් පවත්වාගෙන යාමට පුළුවන් අන්දමේ ආහාර රටාවක් ආහාර පද්ධතියක් ඒ අපි පදිංචි වෙච්ච තැන්වල තිබ්බ නිසා. එහෙම නැත්නම් එතන අපි පදිංචි වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? අපි පදිංචි වෙලා ඉන්න තැන්වල අපි පරිහරණය කරන ආහාර එකක්වත් නැහැ. ඒ සියලු දේවල් අපිට පිටරටින් තමයි ගෙන්නන්නට වෙන්නේ. එතකොට රොයි ටිකක් හිතලා බලන්න ලංකාවේ ජනගහනයට අවශ්‍ය ඒක තුනෙන් වැඩි කරලා මේ වේල් ගාන ගත්තොත් එවැනි සමාගමක් උපයන ආදායම කොච්චරක්ද? එතකොට ඒ ආදායම උපයා ගැනීමේදී තියෙන ප්‍රධානම පරමාර්ථය තමයි ලංකාවට උරුම ලංකාවට ආවේනික අපිටම කරගන්න පුළුවන් අපිටම පාලනය කරගන්න පුළුවන් ආහාර පද්ධතිය ආහාර රටාව සහ මුලින්ම කඩාබිඳ දැමීම. ඒකෝර ඔය දැන්වීම කරනින් එහෙම අපි පෙන්වන්නේ. තරුණ පරපුර විශේෂයෙන් ඇබ්බැහි වෙලා ඉන්න දේවල් දැන්වීම වගේම යන්නේ. ඒ වැතරම කෑම නෙවෙයි. අපි කන්නේ දැන්වීම ඇත්තටම. ඔය ලොකු කෝලා මේ බීම. ඒ වැතරම බීම නෙවෙයි. ඒවා අපි දැන්වීම හින්දා තමයි බොන්නේ. ඒතර ලංකාවේ බීම වර්ග මොන තරම් තියෙනවද? ඒතකොට මේකේ දේශපාලනය එකයි. මේ දේශපාලනය කියලා කියන්නේ මේකට ප්‍රාග්ධනය බැඳිලා මේ ප්‍රාග්ධන මෙහෙයුමක් තමයි මේ ආහාර පද්ධතිය හරහා යන්නේ. ඒකේ පළ විපාක තමයි අපි මේ විදිහේ. එතකොට ඒකට පොඩි එකතු කිරීමක් කරනවා නම් මේක වැඩිපුරම තීව්‍ර මට්ටමට ආවේ 1977න් පස්සේ මේ ලිබරල්වාදී ආර්ථිකයේ විවෘත කිරීමේ ක්‍රියාවලියත් එක්ක. ආර්ථිකය විවෘත කරපු නිසා උදාහරණයක් ඇටියට ගත්තොත් මම මේ ඊයේ පෙරේදා මම ලියපු පරණ ලිපියක් කියවා කඩයප්පන් කියන. ඉස්සර අපේ ගම්වල කඩයප්පන් හදන කොච්චර කට්ටියක් හිටියද? ඒකෙන්ම තමන්ගේ පවුල රැක්ක කොච්චර කට්ටිය හිටියද? කිරිකාරයෙක් හිටියා, පාංකාරයෙක් හිටියා, මැල්ලුම්කාරයෙක් හිටියා, තීර විකුණන කට්ටියක් හිටියා, මේ ඔක්කොමලා හිටියා. අද ඒ කිසි කෙනෙකුට රස්සාවක් නැහැ. ඒ සියලුම දේවල් මගේ ලිපියේ ලියලා තියෙනවා. මේ කරපිංචා මේ මිටිය පවා ග්ලාස් පේපර් එක උතලා සුපර් මාකට් වල විකුණනවා. එතකොට අර මිනිස්සුන්ගේ සම්පූර්ණ ජීවනෝපාය කඩාබිඳ දාලා ඉවරයි. ඒ ජීවනෝපාය කඩාබිඳ දානකොට ධම්මාම අර සමාගම් වලට කරන්න තියෙන මොකද්ද? ඒ සමාගම් නිෂ්පාදනය කරන බහුජාතික මහ පරිමාණ ආහාරවල කම්කරුව හැටියට, සේවකයෝ හැටියට මේගොල්ලෝ බඳවා ගැනීම සහ ඒගොල්ලන්ට හිමි ඉඩම් පවා මේ කම්පැනි කරණයට ලක් වෙනවා. ඉතින් මේකේ ලොකු දේශපාලනයක් තියෙනවා. මේක හුදු ආහාර නැ මන්දපෝෂණ නැග්ග කියන කතාවෙන් ඔබ්බට ගිහිල්ලා ගැඹුරට බලන්නට ඕනේ දෙයක්. එතකොට ඒක තමයි අපි ඇත්තටම ජනතාවත් එක්ක කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාක්වත් මේ උගුලෙන් බේරෙන්නට හම්බ වෙන්නේ නැහැ. මොකද ලංකාව වගේ ආහාරවලින් සශ්‍රීක රටක පවා ආහාර සඳහා අති විශාල වියදමක් අපි විදේශ විනිමය හැටියට වැය කරනවා. ඉතින් මේක තමයි ඇත්තටම අපි ජනතාවට පැහැදිලි කරලා මේ ලංකාවේ තියෙන ආහාර රටාව ආහාර පද්ධතිය සංවර්ධනය කර ගැනීමට සියලු දෙනා දායක කර ගන්නට තමයි අවශ්‍ය වෙන්නේ. හරි. දැන් එකක් තමයි දැන් අපි කියන්නේ දැන් අපි මේක තාම ජාතික රාජ්‍යයන් තාම නිකන් පවතිනවානේ. ඔව්. දැන් මේ ජාතික රාජ්‍යයන් සඳහා අපි නියෝජිතවපත් කරනවානේ අපි හසුරවන පාලනය කරන දැන් උන් සැලසුම් හැදුවානේ පහුගිය කාලේ දිකට. ඔව්. ඒතර ඒ දැන් සැලසුම් හැදුවේ මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්න නේ මිනිස්සු බලාපොරොත්තු නේමනේ. රටේ ජනතාව බලාපොරොත්තු නේ. හැබැයි ඉතින් එහෙම වුණේ වෙලා නැහැ නේ. දැන් ඔබ කියන ආකාරයට දැන් මේක ඇත්තටම දැන් අපි ඉදිරියට දකින්න විදිහට මේක එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒතර මේ සැලසුම් මොකටද? ඒතර මේ සැලසුම් හැදුවේ. දැන් ඇත්තටම මේ අර මං ඉස්සෙල්ලා කියපු කතාව තමයි මේකේ වැදගත් කතාව. මොකද මේ අපි ජනතා ඡන්දයෙන් පැතුණාට මේ ජනතා ඡන්දයෙන් පත් වෙන්නේ ඇත්තටම රොයි ඔය සැලසුම් සඳහා නෙවෙයි. මේගොල්ලා ජනතාව මේගොල්ලන්ව පත් කරන්නේ ඊටාම ඉහළ මට්ටමින් ගෙන යන ජාතිකවාදී ආගම්වාදී
සටන් පාඨවලට තමයි මිනිස්සු ඒගොල්ලන්ව පත් කරන්නේ. මේගොල්ලා කරන සංවර්ධන වැඩ හෝ සැලසුම් ගැන කිසිම නිනව්වක් මිනිසුන්ට නැහැ. එතකොට මේ සැලසුම් සහ මේ සියලු සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නේ ලාංකීය දෘෂ්ටියකින් නෙවෙයි, ජාතික දෘෂ්ටියකින් නෙවෙයි. මේක ඇත්තටම අන්තර්ජාතික ජාත්‍යන්තර දෘෂ්ටියකින් හා ජාත්‍යන්තර වැඩසටහනක කොටස්කාරයක් වෙන්නට තමයි අපි උත්සාහ කරන්නේ. උදාහරණයක් ඇටියට අපි ගොඩක් කතා කරලා තියෙන ශ්‍රී ලංකාවේ මේ භෞතික සැලැස්ම. මේ සැලැස්මට එකතු වෙන්නේ මොනවාද? පාරවල් ඉන්දියාවේ ඉඳලා යුරෝපය දක්වා එකතු වෙනවා. කංකුම් මිටියක් ලබා ගැනීම සඳහා අපිට එහෙම මෙහෙමක් කරන්න ඕනේ නැහැනේ. එතකොට මේ මොකද්ද? මේ රාග්ධනය ගලාගෙන එම රාග්ධන මේ 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 අධිකාරීත්වය මිනිස්සු මත පැටවීම. එතකොට ඒකේ ප්‍රතිඵල හැටියට තමයි මේ ආහාර අරුබුදේ එන්නේ. එතකොට අපි ආහාර අරුබුදේ තේරුම් ගන්නකොටම අපි තේරුම් ගන්න ඕනේ මේ සැලසුම්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේගොල්ලෝ අපේ ඡන්දෙන්පත් වුණාට මේගොල්ලෝ සැලසුම් හදන්නේ රාග්ධන හිමියන්ට අවශ්‍ය විදියට. රාග්ධන හිමි ප්‍රධානතම ලෝකේ ප්‍රධානම සමාගම් වලට හිතකර විදියට. ඒතර තමයි ඒගොල්ල ණය දෙන්නේ. ඒ ණය වුණාට පස්සේ අපිට යලි 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 මෙම සමාගම් සහ මෙම මූල්‍යායතන සඳහා කරා යනවා මිස වෙන විදියක් අපිට නැති වෙනවා. ඒතකොට අපි මේ මට්ටමින් ගන්න හැම පියවරක්ම අපි උගල කහුවලා ඉන්නවනම් තවත් මේ උගලේ ඇතුළකට යෑමක් ඇතිල තමයි අපි දකින්නේ. එහෙනම් මේකෙන් එළියට එන්න ඕනේ. හොඳයි. ඒතුතුනේ මම හිතන අපි කාලය අවසන් අපි මයිතන මේ පේන தත්ත්වේ නෙමේ මේ කිට වඩා ලොකු ගැඹුරක් මේ මේ සිදුවීම් අතරේ තියෙනවයි කියන එක මම හිතන්නේ ලලිත් අබේසිංහ මහත්මයාගේ පැහැදිලි කිරීම වලින් උඹට තේරෙන්නේ නැති කියලා අපි හිතනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න නැතුව අපිට මම හිතන්නේ මේ සමාජයේ විතර වඩා හොඳ තැනකට ගෙනියන්න බැහැ කියලා මම හිතන්නේ. නමුත් ඔබ ඒකට එකඟ වෙනවද නැද්ද කියන වෙන කාර්යය. නමුත් ඔබට හිතෙනවා මේ තියෙන தත්ත්වයන් නම් මේ සමාජයේ සිදුවෙන විදිය නම් වෙනස් වෙන්න ඕනයි කියලා ඔබට අදහසක් එන්න පුළුවන්. බඩගින්න, කෑම නැති එක, මන්ද පෝෂණය, සාගින්න මේ ඔක්කොම කතන්දර අපිට පේන දේ, අපි දකින දේ. නමුත් ඒක වෙනස් වෙන්න ඕනයි කියලා ඔබට හිතන ඇති. හැබැයි ඒක වෙනස් කරන්න නම්, ඒක වෙනස් විය යුතු නම් මේ ලලිත් අවේසිංහ මහත්මයා කියන කාරණා ටික තේරුම් ගන්න වෙනවා. ඒ ගැඹුරු තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්තොත් විතරයි අපිට නිවැරදි මාර්ගයක් හොයාගන්න පුළුවන් වෙන්නේ මේ අපි කොහාටද ගමන් කළ යුත්තේ කියලා. ඉතින් ඒ නිසා මයිතන ඉතා හොඳ මේ කෙටි පැහැදිලි කිරීමක් වුණත් මයිතන ඉතා හොඳ නිල කීපයක් එතුමා ඇල්ලුවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අතිරේ වැඩසටහන අද හදිසි අපි සම්බන්ධුනේ මේ සහස් උයනේ සිට. ඉතින් ස්තුතියි ඔබට අද අපිත් එක්ක විසුර සාකච්ඡාවට එකතු වුණාට. නැවත වතාවක් අපි ඔබ හමුවෙර බලාපොරොත්තු වෙන සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දීර්ඝ කාලයක් තිස්සේ හිතා හිටපු සාකච්ඡාවක් අවසානයේ හදිසි අපි හමු වෙලා මේ සාකච්ඡා කරන්න. ඉතින් ඔබට ස්තුතියි. මම ස්තුතියි. අයිබෝන් දවසක් අපි ප්‍රාර්ථනා කරන හිතෝදි අපි තවත් දවසක ඔබ හමුවෙ බලාපොරොත්තුෙන් අදට ඔබෙන් අපි සමු ගන්නවා.